අයිබුවන් වාද විවාද සංවාද මතවාද ගොඩනගමු අදත් අපි වාද පිටියෙන් අපේ මාතෘකාව ඉතාමත්ම විශේෂ මාතෘකාවක් අපි හැමදෙනාම ජීවත් වෙන්න අපි හැමදෙනාටම පාට පක්ෂ ભેදවලට වෙන් වෙලා හරි එකතු වෙලා හරි සටන් කරන්නට ඒ වගේම කතා කරන්නට රටක් ඉතුරු වෙන්නට ඕන ඒ රට ඉතුරු වෙලා තිබුණොත් තමයි අනිත් හැම දෙයක්ම කරන්නට පුළුවන් වෙන්නේ ඒ හින්දා රට පැවතීම රටේ අනාගතය සහ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් කියන මාතෘකාවත් එක්ක අපි අද විශේෂ වාද පිටියේ ඉදිරියට යන්නේ අපි සාමාන්‍යයෙන් අඟහරු වාදට හම් වෙන්නේ බදාදා දවසේ වාද පිටියත් එක්ක හම් වෙන්නේ නැහැ අද මේ වාද පිටිය අපි විශේෂයෙන් සංවිධානය කරන්න හිතුවේ ඉස්සරහා රට සම්බන්ධයෙන් හිතලා මොකද දේශපාලඥයෝ රට ගැන හිතනවට වඩා බුද්ධිමතුන් ඒ වගේම මේ රටේ විවිධ ශේෂ්ඨ නියෝජනය කරන පිරිස් ඒ රට ගැන හිතන විදිය වෙනස් වෙනවා මොකද ඔවුන්ට පක්ෂපාත ભેදයකට වඩා එහෙම නැත්නම් ආර්ථික වාසි කීර්තිමය සම්බන්ධයෙන් ලැබෙන වාසි සමාජීය වාසි ඒවා සම්බන්ධයෙන් නොසිතා ඔවුන් ගොහෝ වෙලාවට තමන්ගේ ස්වාධීනව අදහස් දක්වීම කරනවා රට ඉදිරියට ගෙන යන්නට. නිසා අපි හිතුවා රට ගැනයි වැදගත් වෙන්නේ මේ වෙලාවේ කතා කිරීම. ඒ හින්දා අපි රට ගැන කතා කරනවා කියලා. රටේ අනාගතය සම්බන්ධයෙන් කතා කරනවා කියලා. රට ගැන කතා කරන්න ආරාධනා කරේ අපි ගෙවිඳු කුමාරතුංග මහත්මයාට ආයිබෝවන්. ඒ වගේම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට ආයිබෝවන්. ඒ වගේම අපත් සමග සම්බන්ධ වෙනවා අද අපි ආරාධනා කරා මේ රට ගැන කතා කරන වෙලාවේ අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙන වෙලාවේ තියෙන පාලනය පළවා හැරලා අලුත් පාලනයක් ගෙනවිලා ඒ තුලින් සාධාරණ සමාජයක් උරුම කර දෙන්නට සෑහෙන වෙස්සක් ගත්ත පූජ්‍ය මාදුලාවේ සෝබිත ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ මුලින් හඳුන්වා නොදුන්නාට මා එක හිතේ තියාගෙන හිටියා ඔබ වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම අපත් සමග සම්බන්ධ වෙනවා උපුල් ශාන්ත සන්නස්කල මහත්මයා ආයිබෝවන්. ආයිබෝවන්. වැඩසටහන ආරම්භයක් විදිහට ඔබට අපි ආරාධනා කරනවා 0115 33 72 62 0111 73 72 62 අපත් සමග සම්බන්ධ වෙන්න ඔබටත් රට ගැන හැඟීමක් ඇති රට ගැන කතා කරන්න හිතනවා ඇති කතා කරමු දෙවෙනි වටේ ඉඳලා එසේනම් මේ සංවාදශීලී වටේ ආරම්භයත් එක්ක අපේ ස්වාමීන් වහන්සේ අලුත් රටක් අලුත් විදිහක් අලුත් වෙනසක් යහ පාලනයක් ඒක තමයි මූලික වශයෙන් තිබිච්ච කතා බහ අලුත් ආණ්ඩුවපත් වෙනකොට ඔබවහන්සේ සෑහෙන වෙහෙසක් දරුවා දරදී ඇද්ද මහන්සි වුණා මේකේ මුල් ගමන් කර ඔබවහන්සේ කිව්වොත් කවුරුත් ඒකට චෝදනා කරන්න ගන්නෙ නැහැ ඔබවහන්සේට සතුටු වෙන්න පුළුවන්ද ඇත්තටම දැන් ඉතින් අලුත් රජයක් පත් වෙලා දවස් ගානේ ගත වුණේ වපුරුපු ගමම්ම අස්වැන්නේ ලන්න බෑනේ ඒ නිසා අපි බලාපොරොත්තු තබාගෙන ඉන්නවා අපි බලාපොරොත්තු ඉෂ්ට වේවි කියලා වපුරන විදිය හොඳයි අපි හැමදාම වපුරුවෙන් පස්සේ ඉතින් ඒකේ වල්පැල හැට ගන්න සාමාන්‍ය සිද්ධ වෙනවා ඒ වල්පැල ගලබලා මේක සුද්ධ කර ගන්න වෙනවා හරියට හොඳ අස්වැන්නක් ලා ගැනීම සඳහා මේක දුෂ්කර කාර්යයක් ඒ මොකද අපේ සාමාන්‍ය අපේ රටේ දේශපාලන ගත්තෙන් පස්සේ එක ආණ්ඩුවක් පෙරලෙනවා වෙනින් අනික් ආණ්ඩුවක් බලයට පත් වෙනවා एक दिग्गत में ये श्रीलंका निर्दाश पक्ष या एक स्वाजातिक पक्ष या नमो मेवार मैथिवर नहीं टुवाड़ा विनाश ये विनाश वाले अभी मात्र का गणनावक मूल कर गाता प्रतिपत्ति अभी तो उनके लिए एक स्वाजातिक पक्ष दिनवान नवात श्रीलंका निर्दाश पक्ष दिनवान नवात नहीं अब तो उनके लिए प्रतिपत्ति में जाएग ඒ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයේ වටා විශේෂන කාලයක් සියලුම පක්ෂ හම්බ වුණා සියලු බහුජන සංවිධාන හම්බ වුණා මහජන රැස්වීම පැවැත්තුවා පත්‍ර ගැහුවා සාකච්ඡා පැවැත්තුවා ලංකා පුරාම ගියා ඒ අපේ මාතෘකාව උනේ සාධාරණ සමාජයක් සාධාරණ සමාජයක් අවශ්‍යතාවයේ කර කියන උනේ බරපතල අසාධාරණයක් හැමතැනම තිබිච්ච නිසා ඒ වගේම නීතිගරුක රටක් නීතිගරු රටක් ගැන කතා කරන්න උනේ නීතිය වල් වැදිච්ච නිසා නීතිය කඩා වැටිච්ච නිසා ඒ වගේම අල්ලස්සා දූෂණ වංචා හා නාස්තිකාරකමින් තොර වූ රටක් ඒව ගැන කතා කරන්න උනේ අල්ලස රජ වුණා දූෂණේ හැම තැනකම අපේ ඇස් පරා පේන්න පටන් ගත්තා ඒ වගේම වංචාව एक उठन पहले इवगेम नास्ती मे महाजन मुदल हरिम नास्तिकार विधि वेदांकुत्तोड़े मे पहुगी जनाधिपति मेथिवर अरगा मेथिवर नीति रीति शियाल कड़क
මොනතරම් ධනස්කන්ධයක් විනාශ කළාද මේකට කටුවුත් පස්සේ ගත්ත වුණත් ලංකාවේ වැව් 10ක් 15ක් ප්‍රසස් කර ගන්න තිබුණා මේ මැතිවරණ සත නාස්තික ධනස්කන්ධය දැන් ළංගම බස් වලට ගෙවන්න තියෙන කෝටි ගාණක් තමයි ඒ වගේම පුදුමාකාර නාස්තියක් ඒ නිසා මේ නාස්තිය වළක්ව ගන්න ඕන කරන්නේ මේ කාගේ සල්ලිද බේද කරන්නේ මේ වියදම් කරන්නේ දුප්පත් ජනතාවගේ කහට කෝප්පෙන් වඩේකින් ආප්පෙන් ගන්න බදු මුදල් වලින් ඒ බදු මුදල් වියදම් කරන්න ඕනේ අහිංසක ජනතාව වෙන්නේ ජනතාව යහපත වෙනුනේ මේ විදිහේ නාස්තිකාරකමක් බල බල අපිට ඉන්න බෑ ඒ නිසා අපිට මෙන්න මේ ප්‍රධාන මාතෘකා දැන් මේ මේ සියල්ලක්ම වටේ තිබුණේ මොකද්ද දවසින් දවස ජනාධිපති බල විධායක ජනාධිපති බලය දවසින් දවසේ ඔක්කොම ඩැහ ගන්නවා ඔක්කොම තමන්ගේ අතට ගන්නවා පරිපාලන ක්ෂේත්‍රය තමන්ගේ අතේ පොලිසියක් තමන්ගේ අතේ නීතියක් තමන්ගේ අතේ ඒ වගේම මේ සියල්ලක්ම දවසින් දවස තමන්ගේ ග්‍රහණයට අල්ල ගන්නවා අල්ලගෙන ඒ සියල්ලම දේශපාලන කරන්න ඕන අල්ලස්සා දූෂණ වංචා අරගත්තොත් එම කොමිෂමක් තියෙනවනේ එතන තියෙනවා පරි දාස්කාරක් තියෙනවා අල්ලස්සා දූෂණ වංචා ගැන එකක්වත් විවාහ කරන්නේ නැහැ ඔබම පරිස්සම් කරලා තියාගන්නවා තියාගෙන ඒක පාවිච්චි කරන දවසක් එනවා පක්ෂෙන් කෙනෙක් යන්න හදනකොට පෙන්නවා නවත්ත ගත්තා ඒක බ්‍රේක් එකක් ෆයිල් එලියට කරනවා ඒ කොහෙවත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙනවද මේ සියලු ෆයිල් ජනාධිපතිතුමා යටතේ තබා ගත යුතුය කියලා නෑ එකක්වත් විවාහ කරන්නේ නැහැ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කරලා අල්ලස් කරන හොයන්න. ඒක දැන් සෑහෙන ප්‍රමාණයක් පරීක්ෂණ අවසන් කළදී අවසන් කළා වාර්තාව දුන ජනාධිපතිතුමාට. එකක්වත් හිවුවේ නැහැ. විභාග කරේ නැහැ. කෝටි ගණන් ධනස්කන්ධ හොරා කාපුවා. ඉතින් මේ නිසා මේක බූවල් එක් වගේ මුළු රාජ්‍යෙම එක පුජ්‍යලෙක් වටා එකතු කරගත්තා. ඒ නිසා මොකද වුනේ? අපි හැමදෙනාම තීරුම් ගන්න ඕන මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 18ක් සංශෝධන තිබුණා 18න් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ දවසින් දවස ජනාධිපතිවරු බලේ මදි අනුතව තව තව දමා එකතු කරගත්තා ඔකේ කරපු කැතම සංශෝධනේ තමයි 18 වෙනි සංශෝධන කිරිකිතම සංශෝධන අඩු ගන්න ඒක ඉතිරිච්ච හොඳ දෙයක් තිබුණා දෙවරක් පමණයි තරම් කරන්න පුළුවන් කියලා මේක තුන් වරකුත් නෙවෙයි කැමැති තාක්කල් තරම් කළ හැකි කියන තැන ව්‍යවස්ථාපත් කරගත්තා ඒක පත් කරලා ඔය ව්‍යවස්ථාවේ හොඳ දෙයක් තිබුණා ඒ 17 වෙනි සංශෝධනය. ඒකෙන් අසීමිත බලය සීමා කළා ජනාධිපතිවරයා. ඒක අධ්‍යක්ෂීම් ඇතුවයි පාර්ලිමේන්තුව ගෙනාවේ. අර ඒකේ වටිනාකම මේක පාර්ලිමේන්තුවේ සියලුම ඡන්ද පාවිච්චි වුණා 17 වෙනි සංශෝධන. මොන තරම් බලාපොරොත්තු තියුණු දිනසුනේ. ඒකෙන් ගලව ගන්න මේ ජනාධිපති ග්‍රහණය. එහෙමයි අවසර හම්බුනේ. කෙටි වෙලාවක් තියෙන්නේ. ඔබ වහන්සේගේ දැන් මේක වෙනස් කරන්න මේ ඉතිහාසය වෙනස් කරානේ. වෙනස් කරාන් පස්සේ එතකොට අලුතෙන් පත්වීම් වෙනවනම් අලුතෙන් අමාත්‍ය ධූර දෙනවනම් එතකොට එහි යම් කිසි ආකාරයක ඊට වඩා වෙනසක් නේ යහපාලනේ බලාපොරොත්තු වෙන්නේ සමහර වෙච්ච දේවල් ගැන සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ නේද දැනටත් අලුතෙන් යහපාලනේ කියලා වෙච්ච දේවල් ගැන අපි කතා කළේ යහපාලනයක් සාධාරණ සමාජයක් නීතිගරුක සමාජයක් ඒ වගේම වෙනසක් ප්‍රධාන මාතෘක තමයි අපට වෙනසක් අවශ්‍යයි කියන එක දැන් එක පාර්ට් මේ වෙනසක් ඇති කරන ගමන යෑමේදී දුර්වලකම් අප්‍රමාණ ඇති වෙන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙච්ච සමහර විට පරණ හොරුම මේ ෂර්ට් මාරු කරලා එතෙන් දෙන්න පුළුවන්. ඒක මාරු කරන්න පුළුවන්. මූණු මාරුණා විතරක් වෙනවා. මාරු විතරයි. අර පරණ කතාවක් තියෙන බෝතලේ මාරු නේද පරණ වයින්ම තමයි. වයින්ම තමයි. එහෙනම් කතාවක් තියෙනවා. දැන් ඒවා සිද්ධ වෙගෙන යනවා. අපිට ඇහෙට පේනවා. ජනතාව හරි බලාගෙන විමතියට මොකද වෙන්නේ යන්නේ? මේක අර පරණ එකම නම් අපිට කො වෙනසක්? ඒ වෙනස දැන් ටික ටික අපි එක වෙනසක් ගැන කතා කළා. ජෙනරාල් වලට දීපු දඬුවම සාධාරණයි එතුමා නිදහස් වුණා මිනිස්සු හරි සතුටු වුණා ඒ ගැන ඒ වගේම හිටපු අග්‍රේශාතුමිය ගැන සාකච්ඡා වෙමින් පවතිනවා ඒ වගේම තෙල් මිල පහළ වැටුණා එහෙම දැන් මේවා එක දෙක සිද්ධ වෙගෙන යනවා දවස් 100ක් කාලෙ තිබුණා දෙහෙට අනිද්දා තා අතුරු අයවැයක් එනවා අතුරු අයවැයක් වෙලා එකෙන් මිනිස්සුගේ දිනදා ආහාර මේ වැඩි වෙනවා මේ මිල අඩු වෙනවා ඊට පස්සේ රුපියල් 5000ක වැටුපකට රජිහිදේව ගන්න බැරි. යෝ මේ දාසිය පිට ඇති වෙවි. ඒ නිසා දැන් අපිට තියෙන්නේ මේ තියෙන දුර්වලකම් අපි විවේචනාත්මකව කතා කරන්න ඕන.
අපි මේ එකක තහන් ගන්න ඕන කම නෑ අපට මේවා විවේචනාත්මකව කතා කරලා රජයට තද බලපෑම් කරන්න ඕන නරක කෙනෙක් ආපු ගම කතා කරලා මේ වැරදි මේ පත්වි වැරදි එමිති පන්නේ වැඩ කිරීම වැරදි එහෙම අල්ලා සාදුසන වංචා ඇයි තාම විභාගයට ගත්තේ නැත්තේ ඒ වගේ අපි කතා කතා කරමින් මේක හදා ගන්න ඕන අවසර හම්දුනේ අපිට පළමු වටේ අපි රැඳී සිටින් අපි රට ගැනයි කතා කරමින් ඉන්නේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා ඔබතුමාලා මුල ඉඳලා ඔබතුමාලා මූලික වශයෙන් ධර්ම මතය තමයි මේක දැන් රට ආවා රට ආපස්සට හරවන කුමන්ත්‍රණයක් මේ තියෙන්නේ යුද්ධෙන් ගත්ත දේ ලියවිල්ලකින් දෙන්න යනවා දැන් එහෙම දෙයක් බැලූ බැලමට නම් අපිට පේන්නට නැහැ එහෙම ලියවිල්ලට දෙනවා කියලා බලලා ආරක්ෂක හමුදාවන් වෙන්ද වගේම ඉන්නවා ඒ වගේම ඒ වෙනුවෙන් කටයුතු කරනවා පේනවා වෙනත් රටේ එහෙම පේන්න පැහැදිලි වෙනස්කම් නැහැ ඔබ කියපු තරම් අපි හිතන්නේ මේක කොරහේ මොනව හරි දැක්ක වගේ කියලා හිතන්න පුළුවන් ඔබ ඔබ හිතන විදිහට එහෙම දෙයක් තාම තියෙනවද අපිට එහෙම නැත් අපි තේරුම් ගන්න නැද්ද ඔය චතුර මෙහෙමයි ශ්‍රී ලංකාවේ මේ ලෝක සිතීමේ ශ්‍රී ලංකාව තියෙන තැන එහෙම තියෙන තාක්කල් මේ බටහිර රටවල වල බලපෑම අපේ රටට තියෙනවා ඉතින් එහෙම එකක් නැහැයි කියලා ඒක නොසලකා අපිට මේ අනාදිමත් කාලයක් තිබුණු ප්‍රශ්න ගැනම කතා කර කර ඉන්න පුළුවන් ඒක කතා කරන එක කිසි වරදක් නැහැ වනිවිරදි කරන්න ඕන අපේ හාමුදුරුවෝ කියන විදිහට නමුත් අර මූලික ප්‍රශ්නය යටපත් නොකර අපි ඒක තමයි ඡන්ද ව්‍යාපාරයේ තුලත් අපි මතු කරන්න උත්සාහ කරපු දේ රටේ මහජනයාට අයිතිය තියෙනවා ඒ මතිවරණයකින් ආණ්ඩුවක් වෙනස් කරන්න අවස්ථාව ලැබුණම ඒ ආණ්ඩුව වෙනස් කරන්න ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය एक काटवत की अन्न बे अहवला दिगट बले इन्नो हेम नत्ंग अहवला वितराय बले इन्नो के लिए हेम की अन्न बेह मैत्रीपाल सिरसेन मंत्रुमा अट आईति यती है नमा यथुमा महेंद्र राजपक्ष मंत्रुमा सामग प्रतिपत्ति में सिंह एक नैतिना हेम नत्ंग यथुमा यथुमा सामग पुद्गलिक प्रश्न अक्थी नवण यथुमा अट ए आंडु अतुल इंड बरीना ए आंडु इंग एलियट बहला यथुमा अट छंद अपेक्षक जनाधिपति इद्रिपत्ला बलिल बागना आईति अत्ती नो प्रजातंत्रवादी आईत्या ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එතුමාට එක්සත් ජාතික පක්ෂයේ විදියට ඉල්ලා දිනන්න බැහැ කියලා තේරෙනවා නම් වෙනත් දිනන්න පුළුවන් අපේක්ෂකයෙකුට උදව් කරලා ඒ බලය කේන්ද්‍රයට ඇතුල් වීමේ අයිතිය එතුමාට තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ අපි දකින්නේ දැන් අපේ හාමුදුරුව කිව්වා මේ වපුරලා තියෙනවා දැන් අස්වැන්න එන්න කල් යනවා කියලා. අපි දකින්න ප්‍රශ්නය තමයි මොනවද වපුරලා තියෙන්නේ අපි වපුරන දේ තමයි අපිට නෙලා ගන්න පුළුවන් වෙන්නේ අනේ ඒ ප්‍රශ්නේ අපිට දැන් වපුරන්නේ මොනවද කියන දේ අපි ඒක ජනාධිපති වර්ණ ක්‍රියාවලිය තුල පවා සාකච්ඡාවට ලක්ුණ යම් ප්‍රමාණයකට මොනවද වපුරන්නේ අතරම ඉතින් අතරම දැන් අපි අපේ හැමදෙරෝ කිපු විදිහට මේ යහපාලනේ දූෂණ වංචා නැති කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ වැනි මාතෘකා තමයි මේ ජනාධිපති වර්ණ ක්‍රියාවලිය ඉදිරියටම ආවේ පොදු අපේක්ෂකයා ඒක ඒ සටන් පාඩ තමයි ඉදිරියට අපේ හාමුදුරුව ඇතුළුව ඉස්සරහට ගෙනාවේ. හිටපු ජනාධිපතිතුමාගේ පැත්තෙන් ගත්තම එතුමා දැන්වීම දැම්ම තමයි පත්තරවල රූපවාහිනියවල හැබැයි කැම්පේන් එකක් තිබුණේ නැහැ. උපාය මාර්ගික වශයෙන් ස්ථානගත කරපු කැම්පේන් එකක් තිබුණේ නැහැ. එතුමා ඇවිල්ලා මොනවද රටේ කරන වෙනස කියලා එහෙම එකක් මහජනයාට නිශ්චිතව පැහැදිලිව ඉදිරිපත් වුණේ නැහැ. इतिहास क्रियाकार महाजन आगे देव මහජනයා මේ බෙදුම්වාදී න්‍යායපත්‍රයට අදාළව මේ රටේ ජනතාව තුළ තාමත් සකසංකා තියෙනවා. ඉතින් ඒ අනුව මෙතුමා බලයේ හිටියොත් රටේ යහපතක් වෙයි කියලා මහජනයා හිතලා දීපු ඡන්ද තමයි එතුමාට ඔය හම්බුනේ. එතුමා ඡන්ද ව්‍යාපාරය කරේ අර මනමෝහන් සිං කරා වගේ මේ එන විදියටම යන්නම් ඔහොම යන් කියලා තමයි ඡන්ද ව්‍යාපාරය කරේ. හැබැයි පොදු අපේක්ෂකයා එහෙම නෙමෙයි. එතුමා ලොකු වෙනසක්. වෙනස හොඳද නරකද කියන එක වෙනම දෙයක්. වෙනසක් කළ යුතුයි. सह मे यहां प्रश्ने एक दूषण वंचा संबंध जन बलया दंग अभी अरकेट विनत्तांडु पत्कर महाजन ऐतिनो युमटत्तनो विनम इलाम जग्रहण कर दंग ए बलापुर इट विनवाद ए पिलिबंधु स्वयं बलनेक अमद आगे ए पिलिबंधु महाजन अवधाने महाजन पीडने अति कर्ला पुरोन्वेच्चदे इट विनोद किल स्वयं बलनेक अभी प्रधान अभियोग
ඊට අමතරව අපි අර කලින් කියපු විදිහට අභියෝගයක් තියෙනවා අපි කාටත් මේ ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුල අපි කිව්වා යම් කිසි සැඟවුණු න්‍යාය පත්‍රයක් තියෙනවා කියලා ඒකේ මුල් ගමන් කරව ඔබ වහන්සේ කිව්වොත් කවුරුත් ඒකට චෝදනා කරන්න ගන්නේ ඔබ වහන්සේට සතුටු වෙන්න පුළුවන්ද ඇත්තටම දැන් ඉතින් අලුත් රජයක් පත් වෙලා දවස් ගානේ ගත වුණේ වපුරුපු ගමම්ම අස්වැන්නේ ලන්න බෑනේ ඒ නිසා අපි බලාපොරොත්තු තබාගෙන ඉන්නවා අපි බලාපොරොත්තු ඉෂ්ට වේවි කියලා වපුරන විදිය හොඳයි අපි හැමදාම වපුරුවෙන් පස්සේ ඉතින් ඒකේ වල්පැල හැටගන්න එක සාමාන්‍ය සිද්ධ වෙනවා ඒ වල්පැල ගලබලා මේක සුද්ධ කරගන්න වෙනවා හරියට හොඳ අස්වැන්නක් ලා ගැනීම සඳහා මේක දුෂ්කර කාර්යයක් ඒ මොකද අපේ සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන ගත්තෙන් පස්සේ එක ආණ්ඩුවක් පෙරලෙනවා වෙනින් අනික් ආණ්ඩුවක් බලයට පත් වෙනවා ඒ දිගටම ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් නමුත් මෙවර මැතිවරණ ඊට වඩා වෙනස් ඒ වෙනස් වන්නේ අපි මාත්‍රිකා ගණනාවක් මුල් කරගත්තා ප්‍රතිපත්ති අපිට ඕන කළේ එක්සත් ජාතික පක්ෂ දිනවන්නවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිනවන්නවත් නෙවෙයි අපට ඕන කළේ ප්‍රතිපත්තිමය ජයග්‍රහණය ඒ ප්‍රතිපත්තිමය ජයග්‍රහණය වටා විශේෂ කාලයක් සියලුම පක්ෂ හම්බ වුණා සියලු බහුජන සංවිධාන හම්බ වුණා මහජන රැස්වීම පැවැත්තුවා පත්‍ර ගැහුවා සාකච්ඡා පැවැත්තුවා ලංකා පුරාම ගියා ඒ අපේ මාතෘකාව වුණේ සාධාරණ සමාජයක් සාධාරණ සමාජයක් අවශ්‍යතාවය කියන්නේ උනේ බරපතල අසාධාරණයක් හැමතැනම තිබිච්ච නිසා ඒ වගේම නීතිගරුක රටක් ගැන කතා කරන්න උනේ නීතිය වල්වැදිච්ච නිසා නීතිය කඩාවැටිච්ච නිසා ඒ වගේම අල්ලස්සා දූෂණ වංචා හා නාස්තිකාරකමින් තොර වූ රටක් ඒව ගැන කතා කරන්න උනේ අල්ලස රජ වුණා දූෂණේ හැමතැනකම අපේ ඇස්පනා පේන්න පටන් ගත්තා එවගේම වංචාව ඒක උටුනු පැලැන්දුවා එහෙමයි එවගේම නාස්තිය මේ මහජන මුදල් හරිම නාස්තිකාර විදියට වියදම් කළා ජනාධිපතිවරණ බලේ මදි අලුතෙන් තව තව දමා එකතු කරගත්තා ඔකේ කරපු කැතම සංශෝධනේ තමයි 18 වෙනි සංශෝධනේ කිරිකිතම සංශෝධනේ අඩු ගන්න ඒක ඉතිරිච්ච හොඳ දෙයක් තිබුණා දෙවරක් පවණයි තරම් කරන්න පුළුවන් කියලා මේකේ තුන් වරකුත් නෙමෙයි කැමැති තාක්කල් තරම් කළ හැකි කියන තැන ව්‍යවස්ථාපත් කරගත්තා ඒක පත් කරලා ඔය ව්‍යවස්ථාචික හොඳ දෙයක් තිබුණා ඒ 17 වෙනි සංශෝධනේ ඒකෙන් අසීමිත බලය සීමා කළ ජනාධිපතිවරයා ඒක අත්දැකීම් ඇතුවයි පාර්ලිමේන්තු ගෙනාවේ හරිද ඒකේ වටිනාකම මේකයි පාර්ලිමේන්තුවේ සියලුම ඡන්ද පාවිච්චි වුණා 17 සංශෝධන මොන තරම් බලාපොරොත්තු තියුණු දෙයක්ද ඒකෙන් ගලව ගන්න මේ ජනාධිපති ග්‍රහණය එහෙමයි අවසර ආමන්ත්‍රණය කෙටි වෙලාවක් තියෙනවා ඔබවහන්සේගේ දැන් මේක වෙනස් කරන්නනේ මේ ඉතිහාසය වෙනස් කරානේ වෙනස් කරාන් පස්සේ එතකොට අලුතෙන් පත්වීම වෙනවනම් අලුතෙන් අමාත්‍ය ධූර දෙනවනම් එතකොට එහි යම් කිසි ආකාරයක ඊට වඩා වෙනසක් නේ යහපාලනේ බලාපොරොත්තු වෙන්නේ සමහර වෙච්ච දේවල් ගැන සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ නේද දැනටත් අලුතෙන් යහපාලනය කියලා වෙච්ච දේවල් ගැන කතා කළේ යහපාලනයක් සාධාරණ සමාජයක් නීතිගරුක සමාජයක් ඒ වගේම වෙනසක් ප්‍රධාන මාතෘකාව තමයි අපට වෙනසක් අවශ්‍යයි කියන එක දැන් එක පාර්ට් මේ වෙනසක් ඇති කරන ගමන යාමේදී දුර්වලකම් අප්‍රමාණ ඇති වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙච්ච සමහර විටේ පරණ හොරුම මේ ෂර්ට් මාරු කරලා එතෙන් දෙන්න පුළුවන්. අයි එක මාරු කරන්න පුළුවන්. මූණු මාරු නා විතරක් වෙනවා. දැන් පරණ කතාවක් තියෙන්නේ බෝතලේ මාරු නේද පරණ වයින්ම තමයි. වයින්ම තමයි. එහෙනම් කතාවක් තියෙනවා. දැන් ඒවා සිද්ධ වෙගෙන යනවා. අපිට ඇහැට පේනවා. ජනතාව හරි බලාගෙන විමතියට මොකද වෙන්නේ යන්නේ? මේක අර පරණ එකම නම් අපිට කො වෙනස? ඒ වෙනස දැන් ටික ටික අපි එක වෙනසක් ගැන කතා කළා. ජෙනරාල් වලට දීපු දඬුවම සාධාරණයි. ඒක තමයි දහස් වුණා. මේ හරි සතුටු වුණා ඊගෙන. ඒ වගේම හිටපු අග්‍රේශාතුමිය ගැන සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ වගේම තෙල් මිල පහළ වැටුණා. එහෙම. දැන් මේවා එක දෙක සිද්ධ වෙගෙන යනවා. දවස් 100ක් කාලෙ තිබුණානේ. දෙහෙට අනිද්දා තව අතුරු අයවැයක් එනවා.
අතුරු එක වෙලකින් මිනිස්සුගේ දිනදා ආහාර මේ වැඩි වෙනවා මේ මිල අඩු වෙනවා ඊට පස්සේ රුපියල් 5000ක බැටුපකට රජී සේව ගන්න බැටු යෝ මේ දාසිය පිට ඇති වෙවි ඒ නිසා දැන් අපිට තියෙන්නේ මේ තියෙන දුර්වලකම් අපි විවේචනාත්මකව කතා කරන්න ඕන නේද අපි මේ එකක් අත හංගන්න ඕන කම නැහැ අපට අයිබෝන් වාද විවාද සංවාද මතවාද ගොඩනගමු අදත් අපි වාද පිටියෙන් අපේ මාතෘකාව ඉතාමත්ම විශේෂ මාතෘකාවක් අපි හැමදෙනාම ජීවත් වෙන්න අපි හැමදෙනාටම පාට පක්ෂ ભેදවලට වෙන් වෙලා හරි එකතු වෙලා හරි සටන් කරන්නට ඒ වගේම කතා කරන්නට රටක් ඉතුරු වෙන්නට ඕන ඒ රට ඉතුරු වෙලා තිබුණොත් තමයි අනිත් හැමදයක්ම කරන්නට පුළුවන් වෙන්නේ ඒ හින්දා රට පැවතීම රටේ අනාගතය සහ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් කියන මාතෘකාවත් එක්ක අපි අද විශේෂ වාද පිටිය ඉදිරියට යන්නේ අපි සාමාන්‍යයෙන් අඟහරු වාදට හම්බ වෙන්නේ බදාදා දවසේ වාද පිටියත් එක්ක හම්බ වෙන්නේ නැහැ අද මේ වාද පිටිය අපි විශේෂයෙන් සංවිධානය කරන්න හිතුවේ ඉස්සරහා රට සම්බන්ධයෙන් හිතලා මොකද දේශපාලඥයෝ රට ගැන හිතනවට වඩා බුද්ධිමතුන් ඒ වගේම මේ රටේ විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන පිරිස් ඒ රට ගැන හිතන විදිහ වෙනස් වෙනවා මොකද ඔවුන්ට පක්ෂපාත ભેදයකට වඩා එහෙම නැත්නම් ආර්ථික වාසි කීර්තිමය සම්බන්ධයෙන් ලැබෙන වාසි සමාජීය වාසි ඒවා සම්බන්ධයෙන් නොසිතා ඔවුන් ගොහෝ වෙලාවට තමන්ගේ ස්වාධීනව අදහස් දක්වීම කරනවා රට ඉදිරියට ගෙන යන්නට. නිසා අපි හිතුවා රට ගැනයි වැදගත් වෙන්නේ මේ වෙලාවේ කතා කිරීම. ඒ හින්දා අපි රට ගැන කතා කරනවා කියලා. රටේ අනාගතය සම්බන්ධයෙන් කතා කරනවා කියලා. රට ගැන කතා කරන්න ආරාධනා කරේ අපි ගෙවිඳු කුමාරතුංග මහත්මයාට ආයිබෝවන්. ඒ වගේම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට ආයිබෝවන්. ඒ වගේම අපත් සමග සම්බන්ධ වෙනවා අද අපි ආරාධනා කරා මේ රට ගැන කතා කරන වෙලාවේ අලුත් ආණ්ඩුවක් පත්තරලා තියෙන වෙලාවේ තියෙන පාලනය පළවා හැරලා අලුත් පාලනයක් ගෙනවිල්ලා ඒ තුලින් සාධාරණ සමාජයක් උරුම කර දෙන්නට සෑහෙන වෙස්සක් ගත්ත පූජ්‍ය මාදුලාවේ සෝබිත ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ මුලින් හඳුන්වා නොදුන්නාට මා එක හිතේ තියාගෙන හිටියා ඔබ වහන්සේ නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම අපත් සමග සම්බන්ධ වෙනවා උපුල් ශාන්ත සන්නස්කල මහත්මයා ආයිබෝවන්. ආයිබෝවන්. වැඩසටහන ආරම්භයක් විදිහට ඔබට අපි ආරාධනා කරනවා 0115 33 72 0115 33 72 අපත් සමග සම්බන්ධ වෙන්න. ඔබටත් රට ගැන හැඟීමක් ඇති, රට ගැන කතා කරන්න හිතෙනවා ඇති. කතා කරමු දෙවෙනි වටේ ඉඳලා. එසේනම් මේ සංවාදශීලී වටේ ආරම්භයත් එක්ක අපේ ස්වාමීන් වහන්සේ අලුත් රටක්, අලුත් විදිහක්, අලුත් වෙනසක්, යහ පාලනයක් ඒක තමයි මූලික වශයෙන් තිබිච්ච කතා බහ අලුත් ආණ්ඩුව පත් වෙනකොට. ඔබ වහන්සේ සෑහෙන වෙහෙසක් දරුවා. දරදී ඇද්ද මහන්සි වුණා මේවා විවේචනාත්මකව කතා කරලා රජයට තද බලපෑම් කරන්න ඕන. නර කෙනෙක් ආපු ගම කතා කරා මේ වැරදි මේ පත්වි වැරදි. එමිති පණ්ඩේ වැඩ කිරීම වැරදි. එහෙම. අල්ලා සාදුසන වංචා ඇයි තාම විභාගයට ගත්තේ නැත්තේ? ඒ වගේ අපි කතා කරමින් මේක හදා ගන්න ඕන. අවසර හම්දුනේ අපිට පළමු වටේ අපි රැඳී සිටින් අපි රට ගැනයි කතා කරමින් ඉන්නේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා ඔබතුමාලා මුල ඉඳලා ඔබතුමාලා මූලික වශයෙන් දරපු මතය තමයි මේක දැන් රට ආවා රට ආපස්සට හරවන කුමන්ත්‍රණයක් මේ තියෙන්නේ යුද්ධයෙන් ගත්ත දේ ලියවිල්ලකින් දෙන්න යනවා දැන් එහෙම දෙයක් බැලූ බැලමට නම් අපිට පේන්නට නැහැ එහෙම ලියවිල්ලට දෙනවා අය කියලා බලලා ආරක්ෂක හමුදාවන් වෙන්ද වගේම ඉන්නවා ඒ වගේම ඒ වෙනුවෙන් කටයුතු කරනවා පේනවා වෙනත් රටේ එහෙම පේන්න පැහැදිලි වෙනස්කම් නැහැ ඔබ කියපු තරම් අපි හිතන්නේ මේක කොරහේ මොනව හරි දැක්ක වගේ කියලා හිතන්න පුළුවන්. ඔබ හිතන විදිහට එහෙම දෙයක් තාම තියෙනවද? අපිට එහෙම නැත් අපි තේරුම් ගන්න නැද්ද? ඔව් චතුර මෙහෙමයි ශ්‍රී ලංකාවේ මේ ලෝක සිතීමේ ශ්‍රී ලංකාව තියෙන තැන එහෙම තියෙන තාක්කල් මේ බටහිර රටවල් වල බලපෑම අපේ රටට තියෙනවා. ඉතින් එහෙම එකක් නැහැයි කියලා ඒක නොසලකා අපිට මේ අනාදිමත් කාලයක් තිබුණු ප්‍රශ්න ගැනම කතා කර කර ඉන්න පුළුවන්. ඒවා කතා කරන එක කිසි වරදක් නැහැ වනිවරදි කරන්න ඕන අපේ හාමුදුරුවෝ කියන විදිහට. නමුත් අර මූලික ප්‍රශ්නය යටපත් නොකර අපි ඒක තමයි ඡන්ද ව්‍යාපාරයේ තුලත් අපි මතු කරන්න උත්සාහ කරපු දේ. රටේ මහජනයාට අයිතිය තියෙනවා ඒ මතිවරණයකින් ආණ්ඩුවක් වෙනස් කරන්න අවස්ථාව ලැබුණම ඒ ආණ්ඩුව වෙනස් කරන්න. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒකේ කාටවත් කියන්න බෑ අහවලාම දිගට බලේ ඉන්න ඕන එහෙම නැත්නම් අහවලා විතරයි බලේ ඉන්න ඕන කියලා එහෙම කියන්න බෑ. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අයිතිය තියෙනවා. එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙන්නේ නැතිනම් එහෙම නැත්නම් එතුමා සමග පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවා නම් එතුමාට ඒ ආණ්ඩුව ඇතුළේ ඉන්න බැරි නම් ඒ ආණ්ඩුවෙන් එළියට බහලා එතුමාට ඡන්ද අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිතුමාට ඉදිරිපත් වෙලා
බලය ලබා ගන්න අයිතියක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එතුමාට එක්සත් ජාතික පක්ෂයේ විදියට ඉල්ලා දිනන්න බැහැ කියලා තේරෙනව නම් වෙනත් දිනන්න පුළුවන් අපේක්ෂකයෙකුට උදව් කරලා ඒ බලය කේන්ද්‍රයට අතුල් වීමේ අයිතිය එතුමාට තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ අපි දකින්නේ දැන් අපේ හාමුදුරුවෝ කිව්වා මේ ලැබෙනම් කුත් ඕනේ මේ පහුගිය ජනාධිපති මැතිවරණ අරගන්නකෝ. ඒ මැතිවරණ නීති රීති සියල්ලක්ම කඩ කරලා මොනතරම් ධනස්කන්ධයක් විනාශ කළාද මේකට? කටවුට් පස්සේ ගත්ත වුණත් ලංකා වැව් 10ක් 15ක් ප්‍රසංස්කරණය කරන්න තිබුණා. මේ මැතිවරණ සත නාස්තික ධනස්කන්ධය දැන් ළංගම බස් වලට ගෙවන්න තියෙන කෝටි ගාණක් තමයි. ඒ වගේම පුදුමාකාර නාස්තියක්. ඒ නිසා මේ නාස්තිය වළක්ව ගන්න ඕන කරන්නේ මේ කාගේ සල්ලිද බෙදා ගන්න. මේ වියදම් කරන්නේ දුප්පත් ජනතාවගේ කහට කෝප්පෙන් වඩේකින් ආප්පින් ගන්න බදු මුදල් වලින්. ඒ බදු මුදල් වියදම් කරන්න ඕනේ අහිංසක ජනතාව වෙන්නේ. ජනතාවගේ යහපත වෙනුනේ. මේ විදිහේ නාස්තිකාරකමක් බල බල අපිට ඉන්න බෑ. ඒ නිසා අපිට මෙන්න මේ ප්‍රධාන මාතෘකා. දැන් මේ සියල්ලක්ම වටේ තිබුණේ මොකද්ද? දවසින් දවස ජනාධිපති බල විධායක ජනාධිපති බලය දවසින් දවසේ ඔක්කොම ඩැහැ ගන්නවා. ඔක්කොම තමන්ගේ අතට ගන්නවා. පරිපාලන ක්ෂේත්‍රය තමන්ගේ අතේ. පොලිසියක් තමන්ගේ අතේ. නීතියක් තමන්ගේ අතේ. ඒ වගේම මේ සියල්ලක්ම දවසින් දවස තමන්ගේ ගහනට අල්ල ගන්නවා. අල්ලගෙන ඒ සියල්ලම දේශපාලන කරන්නේ වුණා. අල්ලස්සා දූෂණ වංචා අරගත්තොත් එම ඒ කොමිෂමක් තියෙනවනේ. එතන තියෙනවා පරිදාස්කාරක් තියෙනවා. අල්ලස්සා දූෂණ වංචා ගැන. එකක්වත් විවාහ කරන්නේ නැහැ. ඔබම පරිසංකල කරලා තියාගන්නවා. තියාගෙන ඒක පාවිච්චි කරන දවසක් එනවා. පක්ෂයෙන් කෙනෙක් යන්න හදනකොට පෙන්නවා නවත්තගත්තා. ඒක බ්‍රේක් එකක්. ෆයිල් එලියට කියනවා. ඒ කොහෙවත් ආණ්ඩුක ව්‍යවස්ථාව තියෙනවද මේ සියලු ෆයිල් ජනාධිපතිතුමා යටතේ තබා ගත යුතුය කියලා. නෑ එකක්වත් විවාහ කරන්නේ නැහැ. ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කරලා අල්ලස් කරන හොයන්න. ඒකේ දැන් සෑහෙන ප්‍රමාණයක් පරීක්ෂණ අවසන් කළදී අවසන් කළා වාර්තාව දුන ජනාධිපතිතුමා. එකක්වත් හිවි නැහැ විභාග කරේ නැහැ. කෝටි ගණන් ධනස්කන්ධ හොරා කාපුවා. ඉතින් මේ නිසා මේක බූවල්ෙක් වගේ මුළු රාජ්‍යෙම එක පුජ්‍යලෙක් වටා එකතු කරගත්තා. ඒ නිසා මොකද වුනේ? අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 18ක් සංශෝධන තිබුණා. 18න් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ දවසින් දවස